සිහිනගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට. ඔයාලා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා ඉන්න කියලා. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ජගත්ගෙන් තානියාගේ ටිකට් කැපේ. ඒ ගැන කතා කරන්නට කලින් මගේ channel එක කතා බලන ගමන් කතාව හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි කවුරුත් දන්නවන්නේ දැන් ජගත්ගේ හිත දිනාගෙන ඉන්නේ කියලා සත්සරණි. ඉතින් මොන විදියට හෙක්ට ඒ වගේම ටානියා මේ කවුරු ප්‍රශ්න ඇති කරත් ඇත්තටම සත්සරණිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දැන් ජගත්ගේ හිතේ සත්සරණි ගැන ලොකු ආදරයක් තියෙන හින්දා. ඒ වගේම දරුවන් හොඳට බලා ගනිවි කියලා ලොකු විශ්වාසයක් තියෙන නිසා වෙන කවුරු මොනා කිව්වත් ජගත් එච්චර ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද සත්සරණි කිප්ප වතාවක්ම එක එක්කෙනා අටවපු උගුල් වලින් බේරුණේ බොහොම අමාරුවේ. කිප්ප වතාවක්ම එක එක දේවල් වලට සත්සරණි පටලවන්න හැදුවා තනියා වගේම හෙක්ටර්. ඉතින් මේ දේවල් වල පැටලෙන්නේ නැතිව කොහොම මාරුවෙන් බේරුණු බව අපි කවුරුත් දැක්කනේ. ඉතින් ඉදිරියේදී සත්සරණි ගැන තවත් වැරදි කී කියා තානියා වගේම හෙක්ටරුත් ඇවිල්ලා නිගන්තරෙන්ම ජගත්ට ඒ ගැන තේරුම් කරලා දේවි. ඉතින් ඒ උනාට ජගත්ගේ හිතේ ඒකෙන් වෙන්නේ තවත් පැහැදීමක් ඇති වෙන එක. ඉතින් මේ අය මොන දේවල් කරත් ජගත්ගේ හිතේ සත්සරණි ගැන තියෙන විශ්වාසයවත් ඒ ආදරයවත් උදුරගන්න නම් හම්බ වෙන්නේ නැහැ. තානියා එක එක මායම් දාලා ජගත්ව අල්ලගන්න බව දැන් ජගත්ට හොඳටම වැටහිලා තියෙන්නේ. මොකද එක වගේම තානියාගේ හැසිරීම ගැන හොඳටම දන්නවනේ ජගත්. ඉතින් දරුවන්වත් කොහෙත්ම කැමති නැහැ තානියාට. බංගලාවේ කිසිම කෙනෙක් ලොකු පැහැදීමක් තානියා ගැන නැති හින්දා කිප වතාවක්ම වැරදිවලටත් අහුණු හින්දා තානියාව ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ සත්සරණි ජගතුයි බංකුවට වෙලා කතා බහ කර කර ඉන්නව දකින හෙක්ටරයට හිතෙනවා අනාගතයේදී අනිවාර්යෙන්ම මේ සත්සරණි හින්දා ටානියාගේ ටිකට් එක කැපෙන බව. ඉතින් මේ බව ඇත්තටම එයා ටානියත් එක්ක කිව්වහම දෙන්නත් එක්ක තව දුරටත් ඊළඟට ප්ලෑන් කරන්නේ රොනාලියා එළවන්නට කලින් ඇත්තටම මේ බංගලාවෙන් කපලා දාන්න ඕන කියලා සත්සරණි. ඉතින් බලමු ඉදිරියේදී මේගොල්ලන් තව තව උගුල් අටවාවි මොන දේවල් කරත්. නමුත් ජගත්ගේ හිතේ සත්සරණි නැති එක ගැන ලොකුවට හිතාගෙන ඉන්න තානියට වෙන දේ කොහොම වුණත් ඒගොල්ලන් මොන විදියට හිතුවත් තානියා ගැන තමයි ඇත්තටම ජගත්ගේ හිතේ ඇත්තේ නැත්තේ. හොඳටම විශ්වාසයෙන්ම අපිට කියන්න පුළුවන් සත්සරණි ගැන ලොකු බලාපොරොත්තුවක් මේ වෙද්දි ජගත්ගේ හිතේ තියෙනවද කියලා. අපි කීප වතාවක්ම දැක්කා සත්සරණි ගැන යාට මතක් වුණා. ඉතින් මේ දකින දර්ශනෙත් අපිට ඉදිරියේදී වැටහීමක් ලැබේවි අනිවාර්යෙන්ම මේ දෙන්න ඉදිරියේදී එකතු වෙනවා කියලා. ඒ ගැන කතා කරන්න මම සූදානම්. ඉතින් මගේ channel එක බලන්න වීඩියෝ ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.